ओम शांति। देदास विसिदकाई तुनाई देखर उदयसन मुरली बाप दादा मधुबन सारय सुनिहिरि दरुवनी ओब मे संगम युगेदी इगिन गन्ने अनागते सदहा आदायम उपयागनीम सदहा यन विश्वासय ओब तुल तिबेनवा बाबा अपट उगन्वा उपत विषयकक संधा ओ उरुमयक अपट लबा देनवा। प्रश्नय तमा हटम अनुकंपा करगनीमे हा तमाटम आशीर्वाद करगनीमे क्रमय कुमक्द। पिलितुर तमा हटम अनुकंपा करगनीमट हा तमाटम आशीर्वाद करगनीम उदेसा सैम दिनकम නොකොළවාම බාබාගේ දැනුම අධ්‍යයනය කරන්න නරක ආශ්‍රයට වැටීමෙන් නොසලකිලිමත් බවට පත්වී ඊට ගොදුරු වන්න එපා। නිරන්තරයෙන්ම ශ්‍රීමත් අනුගමනය කරන අය තමා වෙතම අනුකම්පා කරගන්නවා। ඒ වගේම ඔවුන් නොකොළවාම පියාගෙනුත් ආශිර්වාද ලබා ගන්නවා। ගීතය මම පුංචි දරුවෙක්මි ඔබ සර්ව අධිකාරී පියායි। ඕම් ශාන්ති। සත්‍ය වූ ශිවදේවියන් කතා කරයි। මිනිසු ගීතාව කියවන විට ඕම් සෑම විටම කියනවා භෞතික ඕ ක්‍රිෂ්ණ දෙවියන් කතා කරනවා। පරම පියා දැන් තමා මෙම රාජ්‍යෝග හදන මාර්ගයෙන් අපට රාජ්‍ය ලබා ගැනීම උදෙසා මෙහි එන බව අපට විස්තර කර දෙනවා। ක්‍රිෂ්ණ ස්වර්ණම යුගයේ කුමාරේ ගීතාවේ ප්‍රධානම වරද්ද මෙයයි। ශිව දෙවියන් දැන් මෙම ශරීරය මාර්ගෙන් අපට උගන්වන බව දරුවන්නන ඔබ දන්නවා। ශිවාගේ උපන් දිනයත් මෙහිදී සිහිපත් වනවා। උපන් දිනයක් සැමරීමට සමවිතම සැමරෙනවා। ජීවේ යන වචනේ තමයි මුල සිටම පැවත එන්නේ। බාබා කියනවා माँ वे गर्भाशय उपतक लबा गन्ने नहें। माँ सामान्य शरीर तुलट पैमिन शारीरिक लेस पैमिनेनवा। जीव एक शरीर एक तुलट एतुल उकल ए एतुले एहाट मेहाट यान अतर शब्द अब्द निकुत करनवा। एविट माँ गर्भाशय तुलट जीव एक एतुल भी एतिबव उबदन गन्नवा। एविट एमलाधरुआगे इंद्रियां क्रिया करन्नट पटन गन्नवा। ඔබ ඉතාමත් පැහැදිලි ලෙස මේ තේරුම් ගත යුතුයි। යම් දෙයක් පවසන වෙන කිසිම මිනිසෙක් කිසිම විටක මෙසේ කියන්නේ නැහැ। මාවන ජීවය ඔබට විස්තර කර දෙනවා। ඕන්ව හඳුනා ගැනීමේ ඕන්ගේ ශරීරයෙන් වන නමුත් ශිව බාබාට ශරීරයක් ඇත්තේ නැහැ। ඔහුට තමාටම කියා ශරීරයක් නැහැ। කිසිම මිනිසෙක් ඔහු භෞතික වූවත් සූක්ෂම වූ කවදාවත් දෙවියන් ලෙස හැඳින්විය නොහැකි। ජීවය මෙම ඉන්ද්‍රියන් මාර්ගයෙන් ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවයේ සිහිපත් කරනවා। මිනිසු මිනිසෙක් විසින් දෙල්ලද ආගමික ග්‍රන්ථ කියවමින් ඉන්නවා। මෙහි තිබෙන්නේ අලුත්ම දෙයක්। පරමාත්ම දෙවියන් කතා කරයි। දෙවියන් කියන්නේ කවුද? සෑම කෙනෙක්ම මෙසේ කෑ ගසමින් අවශ්‍යතා තැනත්තායි। අහෝ දෙවියනි, ඔවුන් බ්‍රහ්මා විෂ්ණු හා ශංකර්ගේ නම් දන්නවා। ඔවුන් කන්නලව් කරනවා අහා බ්‍රහ්මා අහා විෂ්ණු ඔවුන් දේවතාවන්। නමුත් මිනිස්සු ඔවුන්ව සිහි කරන විට ඔවුන් සිහි කරන්නේ අශාරීරික කෙනෙක්। ඔවුන් අශාරීරික වූ උත්තරීතර ජීවය ගැන ගුණ ගායනා කරනවා। ඔහු කියනවා මා ජීවයක්, නමුත් මම උත්තරීතර තැනත්තායි। මිනිස්සු මාගේ පිළිරුවක් තනනවා। ඒ වගේම ඔවුන් ජීවවන ඔබගේ පිළිම හදනවා। ඔවුන් කෝවිල්වල විශාල ප්‍රතිමා පිළිම තනනවා। ඒ වගේම පුංචි පිළිමත් තනනවා, අණ්ඩාකාර පිළිමත්। ඒ ජීවත්මයන් උත්තරීතර පියාගේ උත්තරීතර ජීවයේ දරුවන් පෙන්නුම් කිරීම සඳහායි. පියෙක් සෑම විටම දරුවන්ට වඩා ජ්‍යෙෂ්ඨයි.
ඒ නිසා තමයි ඔවුන් විශාල අන්ධකාර පිළිමයක් තනන්නේ. ඇත්තෙන්ම මා විශාල පිළිමයක් නොවේ. ප්‍රමාණයක් ජීව ලොකු හෝ කුඩා වන්නේ නැහැ. නමුත් මිනිසයන් ලොකු හා කුඩා වන්න පුළුවන්. මා මාගේ ජීවයත් ඔබ ජීවියක් වගේමයි. කොහොම නමුත් මාගේ ජීවය උත්තරීතරයි. මා වාසය කරන්නේ උත්තරීතර දනව්වේයි. මෙලවින් ඔබෙහි තිබෙනවා ලෝකයේයි. මේ මිනිස්ය ලෝක උක්ෂයේ බීජය වන්නේ උසස්ම වූ උත්තරීතර පියායි. නිර්මාණකරුවා හඳුන්වන්නේ බීජය ලෙසයි. සාමාන්‍ය බීජයෙන් සිට ඌ විට එයින් පැලයක් බිහිවන්නාසේ ජීවෙහි හැඩය දෙසත් බලන්න. ශරීරය ඉතාමත් විශාලයි. පළමු අලුත්ම කරුණ වන්නේ ඔබට උගන්වන්නේ පරම පියා ඒ උත්තරීතර ජීවය යන්නයි. ඒ උසස්ම වූ දෙවියන් කියු දේවල් තමයි උසස්ම වූ දේවල් වන්නේ. ඉතින් විභාගයක් උසස්ම විභාගයක් තමයි. පරමාත්ම දෙවියන් කියනවා මා ඔබට ඒ අනාගත උපත් 21ක් පුරා දේවතාවන් බවට පත් කරවන්න ඕ රාජ්‍යෝග දැනුම ගන්නනවා. එවිට ඔබට සූර්ය වංශයේ හෝ චන්ද්‍ර වංශයේ කොටස්කරුවෙක් බවට පත්වන්නට පුළුවන්. මෙහි නොයෙකුත් ආකාරයේ සත්ව තිබෙනවා. මෙහිදී සම්පූර්ණ රාජ්‍යාත්ම ස්ථාපනය වෙමින් පවතිනවා. මේ සංගම් යුගයයි. ඔබ ඉගෙන ගන්නේ මෙම උපත සම්පූර්ණ රාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතීමටයි. මේ සංගම් යුගයයි. මෙම ආදායම අනාගතය සඳහායි. අනෙක් සෑම කෙනෙක්ම කරන හැම දෙයක්ම මේ උපත සඳහායි. මිනිස්සු හිතනවා අනාගතය ගැන අපි දැන්ම කරදර වෙන්නේ මොකටද? වෙන්න තියෙන දේ මොකද්ද කියා අපි බලමු. ඔබ දන්නවා ඔබ ඉගෙන ගන්නේ ඔබගේ අනාගත උපත් ගණන් සඳහා බව. බාබා ඔබට ඒ අනාගතයේ උපත් 21 සඳහා වූ ඔබගේ උරුමය ලබා දෙනවා. ඔබ ඉගෙන ගන්නේ මෙම විශ්වාසය ඇතිවයි. විශ්වාසයෙන් තොරව කිසිම කෙනෙක්ට මෙහි ඉඳගෙන ඉන්න බැහැ. මෙහිදී ඔබට උගන්වන්නේ පඬිතවරයෙක් නොවේ. මෙහිදී ඔබට උගන්වන්නේ ඒ අශාරීරික වූ දෙවියන් ඒ අසීමිත වූ පියා තමාට උගන්වනවා කියා ජීවේ සතුට වෙනවා. තමාගේම මනුෂ්‍ය ශරීරය කියා දෙයක් ඔහුට නැහැ. මාවන මේ අශාරීරික තැනැත්තා මේ බ්‍රහ්මාගේ ශරීරය තුළට ඇතුළු විය යුතුයි. මෙම නාටකයේ සදාකාලිකම දෛවෝපගතයි. ඔබ සෑම දෙයක්ම සිහි කරන්නේ ඔබගේ බුද්ධිහි ජීවවන අපවාසය කරන්නේ ඒ අශාරීරික ලෝකයේයි. තම ජීවය ඒ උත්තරීතර දනුව නැතිනම් බ්‍රහ්මාණ්ඩ ලෙස හඳුන්වන ඕ ස්ථානය තුල පියා සමග වාසය කරන බව කිසිම මිනිසකගේ බුද්ධියේ නැහැ. ජීවවන අප ඉතාමත් කුඩා තාරකාවන්. නමුත් වන්දනා කිරීම උදෙසා උන්හෙකි ඔවුන් විශාල පිළිම නිර්මාණය කර තිබෙනවා. එවන් වූ විශාල ජීවයකට නළල මැදේ වාසය කළ නොහැකි. කොහොම නමුත් නළල මැදේ පුදුම සහගත තාරකාවක් දිදුලනවා. ඉතාමත් කුඩා තාරකාවක්. මෙම නාටකයේ දෛවෝපගත වූවකි. එහි සදාකාලික නාට්‍යයකි. සෑම ජීවයකම තමාගේම අවිනාශී චරිත කොටස පටිගත වී තිබෙන අතර සෑම කෙනෙක්ම තම තමන්ගේ චරිත කොටස නැවත නැවතත් රඟ දක්වනවා. මෙහි පුංචි හෝ වෙනසක් තිබිය නොහැකි. චිත්‍රපටයක යම් චරිත කොටසක් පටිගත වූවායින් පසුව ඒ නැවත නැවතත් සිදුවෙන්නේ ඒ ආකාරයෙන්මයි. එහි කිසිම වරදක් තිබිය නොහැකි. මෙය කරුණ බවට සම්පූර්ණයෙන්ම ඇතුල් වූ ඒවායි. ඒවා වටිනා වටහවන්නේ මිලිර ගණනකින් අතලොස්සක් පමණයි. අවුරුදු 8ක් හෝ 10ක් හෝ බාබා සමග ඉගෙන ගත්ත අය පවා බාබා අතහැර දමා යනවා. ඔවුන් නරක ආශ්‍රයට ගොදුරු වෙනවා. මෙම අධ්‍යාපනය කුමන ආකාරයේ අධ්‍යාපනයක්ද කියතොත් ඔබ ජීවත්ව සිටින තාක් කල් මෙම දැනුම නම් අමෘතේ පානය කළ යුතුයි. අවසානය වනතෙක්ම මෙම අධ්‍යාපනය එම අවිරුම කෙරෙනවා. මා දැන් ඔබට මෙම අධ්‍යාපනය උගන්වන්නේ අනාගත උපත් 21ක් උදෙසායි. තමාට උගන්වන්නේ දෙවියන් යන කුල්මත්භාවය
දරුවන් තුල තිබෙනවා රජ කෙනෙකුගෙන් පුතෙකුට ඒ රජ විසින්ම ඉගෙන වෙනවා නම් ඒ දරුවා කියයි මගේ පියා රජතුමා තමයි මට උගන්වන්නේ මෙහිදී ඒ පාරිශුද්ධ කරුයි දෙවියන් යන කුල්ම භාවයේ දරුවන් තුල තිබෙනවා රජ කෙනෙකුගේ පුතෙකුට ඒ රජ විසින්ම ඉගෙන වෙනවා නම් ඒ දරුවා කියයි මගේ පියා රජතුමා තමයි මට උගන්වන්නේ මෙහිදී ඒ පාරිශුද්ධ වූ පියා තමයි අපට උගන්වන්නේ ඔහු අපට රාජයෝග උගන්වනවා ඔබ දිගින් දිගටම සමාතුල මෙම ඇතුලාන්තයෙන්ම එන සතුට තබාගත යුතුයි දේව ශිෂ්‍යයන් වන අප පරමාත්ම දෙවියන්ගෙන් පරම පියාගෙන් ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවයෙන් අපගේ ඒ දිව්‍ය ලෝකයේ අධිකාරත්වය හිමි කරගන්නවා මේ ඉතාමත් පහසු කරුණක් කොහොම නමුත් මෙම අධ්‍යාපනයේදී මායා මගින් ඔබට නොයෙකුත් බාධක ඇති කරනවා මෙසේ ඉදිරියට යන අතර සමහරු මෙම අධ්‍යාපනයට අතහැර දමා යනවා සෑම දිනකම ඔබ මෙම අධ්‍යාපනය දැනුම ඉගෙන ගත යුතුයි මෙම කැසට් පට ආදියදී තිබෙන්නේ මේ සඳහායි මිනිසු ඇමරිකාවට හෝ ලන්ඩනයට පවා ඉගෙන ගැනීම සඳහා යනවා මෙහි ගෙදර සිටින අයටත් හොඳින් ඉගෙන ගන්නේ නැහැ තමාට මේ රාජයෝග උගන්වන්නේ උත්තරීතර ජීවේ විසින් බව ඔවුන් තේරුම් ගන්නෙත් නැහැ දැන් ලෝකයේ පාලනය පාලකයා ලෝක අධිකාරී තැනැත්තා විමුක්තිදායකයා හා මාර්ගෝපදේශකයා වූ ඒ දෙවියන් ගැන කොපමණ ප්‍රශංසාවක් තිබෙනවාද බලන්න කොහොම නමුත් ඔබ අතරිනුත් කලාතුරකින් කෙනෙක් තමයි පියාව හඳුනාගන්නේ මේ කාලයේදී ඔබ අදෘශ්‍යමානයි ඔබ ඒ අශාරීරික ලෝකයේ වැසියන් බව ඔබ දන්නවා ඒ වගේම සූක්ෂම ලෝකයක් තිබෙනවා දරුවන් සූක්ෂම ලෝකයේ වෙත යනවා මිනිස්සු එම ස්ථානය ගැන දර්ශන දකින්න ඔබ ඇත්තෙන්ම එහි යනවා ග්‍රාමීන් වරුන් වන ඔබ සූක්ෂම ධනවහිදී මුණගැසෙනවා එය තමයි බ්‍රාහ්මීන් හා දේවතාවන්ගේ සංගමය මෙය තමයි බ්‍රාහ්මීන් වරුන් හා ශුද්‍රයින්ගේ සංගමය ඔබ භෝග ආහාර එහිගෙන යනවා අවසානයේදී ඔබ නොයෙකුත් දර්ශන දකිනවා කුමාරී කෙනෙක් දෙමව්පියන්ගේ නිවසින් තම නන්දම්මාගේ ගෙදර ගිය විට ඔවුන් මහා සරසිලි ඇතිව බෙරගස සැමටම ඒ කියන්නසේ අවසානයේදී ඔබත් එවන්න වූ දර්ශන බොහෝමයක් දකිනවා මිලදී ඔබ බොහෝ දේ දුටුවා ඒ වගේම අවසානයේදී ඔබ බොහෝ දේ දකිනවා ඇත ඔබ දිගින් දිගටම ඉගෙන ගතහොත් පමණයි මෙම දර්ශන දකින්න වෙන්නේ කෙනෙක්ට කර්ම බන්ධන කිසිවක් නැමැතිනම් ඔහුම අධ්‍යාපනය සම්පූර්ණයෙන් අවධානයට යොමු කළ යුතුයි කෙනෙක්ගේ මෑයෙක් මිය ගියහොත් ඔහුට ඉතාමත් හොඳින් ඉගෙන ගත හැකි බව වටහා ගන්න පුළුවන් මන්ද ඔහුගේ කර්ම බන්ධනේ බිඳ දැමුණු නිසයි ඔබ දැන් සෑහෙන උත්සාහයක් දරා හොඳ තත්ත්වයක් හිමි කරගත යුතුයි මෙම දැනුම ඉතා පුදුම සහගත වූවකි බාදාමි අසුන්ගෙන දරුවන්ට විස්තර කරනවා ඔහු කියනවා දරුවනි නොසලකිලිමත් වන්න එපා මායා ඉතා ඉක්මනින් ඔබගේ ආලෝකය නිවා ගමනවා මේ නිසා තමයි ඔබ ඉතාමත් හොඳින් බාබා සිහිපත් කරන්න කියන්නේ අධ්‍යාපනය කෙරෙහි යොමු වන්නේ ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර බාබාට කෙලින්ම සවන් දීමෙන් බොහෝ කුල්මත් භාවයට පත්වනවා නමුත් ඔබ එළියට ගිය තැනින් මෙම කුල්මත් භාවය අතුරුදහන් වී යනවා ඔබගේ ආශ්‍රය අනුව ඔබ වර්ණ ගන්නෙනවා ඔබට කිසිම බන්ධනයක් කුල්මත් භාවය අතුරු වී යනවා ඔබට කිසිම බන්ධනයක් නැතිනම් ඔබට ඉගෙන ගන්න අතර අන් අයටත් ඉගෙනිය හැකි හොඳ පින්තූර බාබාගෙන්ම බොහෝමයක් මෙහි නිර්මාණය වී තිබෙනවා බාබා නොයෙකුත් ක්‍රම නිර්මාණය කරනවා ඉතින් එවිට ගැමියන්ට පවා මේ තේරුම් ගත හැකි ඔවුන්ට කවදාවත් ක්‍රීඩසලින් ඉගෙන ගන්න බෑ දිනෙන් දිනම මෙහි වර්ධනයක් තිබෙනවා දවස පුරාම බොහෝ බුද්ධිය තුල සුවදර්ශන චක්‍රය කැරකිය යුතුයි එය ඔබගේ බුද්ධියේ කැරකෙනවා නම් පමණයි
කෙනෙක්ට විස්තර කිරීමටත් ඔබට හැකි වන්නේ. එසේ නැතිනම් ගුරුවරයා තේරුම් ගන්නවා ඔබ මෙම අධ්‍යාපනයට අවධානය යොමු නොකරන බව. ඔබ තුල සෑහෙන ශරීර අවධානයක් තිබෙනවා. ඔබගේ යහළුවන් නෑ හිත මිතුරන් ආදී සෑම කෙනෙක්ටම සිහිපත් කරනවා. ඒ වගේම තමාගේම ශරීරයත් සිහි කරමින් ඉන්නවා. මේ නිසා තමයි ඔබට දැනුම උපයාගත හැකිවන්නේ. ඉතින් එවිට කියන්න තියන්නේ එය ඔබගේ වාසනාවෙන් නොමැති බවයි. ඔබ තමාගේ හිසට කෙතරම් තලාගත්තත් ඔවුන් ශ්‍රීමත් අනුගමනය කරන්නේ නැහැ. දරුවන් අහනවා, බාබා මොකද වෙන්නේ? බාබා කියනවා, ඔබ හොඳින් ඉගෙන ගන්නේ නැහැ. ඔබට ආශිර්වාද කිරීමත් කියා දෙයක් මෙහිදී සිදුවන්නේ නැහැ. මම ඔබට උගන්වනවා. ඉතින් ඔබ තමා ගැනමත් මෙම අධ්‍යාපනය ගැනවත් අනුකම්පාව ඇති කරගත යුතුයි. ශ්‍රීමත් අනුගමනය කරනවා යනු තමා ගැනම අනුකම්පාව තබා ගන්නා ආකාරයයි. දරුවන් ශ්‍රීමත් අනුගමනය නොකළහොත් ඉන් අදහස් වන්නේ ඔවුන් තමාටම අනුකම්පා කර නොගන්නා බවත් ඔවුන් තමාටම ශාප කරගන්නා වූ බවත්ය. ඔවුන්ගේ පියාගෙන් උරුමය ලබා ගන්නවා වෙනුවට ඔවුන් රාවණගේ උපදෙස් අනුගමනය කරමින් තමාටම ශාප කරගන්නවා. බාබා පැමිණ සිටින්නේ ඔබට ඔබගේම උරුමය ලබා දීම සඳහායි. ඔහු ඔබට මෙම ආශිර්වාදය දෙනවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබ චිරත් කාලයක් ජීවත් වේවා. ඒ කියන්නේ ඔබ සුවර්ණම යුගයේ රසියෙක් බවට පත් වේවා යන්නයි. අමරණීයත්වයේ දේශය ලෙස හඳුන්වන්නේ දිව්‍ය ලෝකයේ පමණයි. ඒ අමරණීයත්වයේ ස්වාමියාට පමණයි ඔබට එවන් වූ ආශිර්වාදයක් දිය හැක්කේ. අමරණීයත්වයේ දේශයේ සිටි දේවතාවන් පාරිශුද්ධත්වයෙන් සිටියා. ඒ සීමිත වූ නැහිත මිතුරන්ගෙන් ඔබ අනිවාර්යෙන් ඔබගේ බැඳීම නවතා දැමිය යුතුයි. ඔබ දැන් බාබා ළඟට යා යුතුමයි. බාබා කියනවා, ඔබ ඔවුන් සෑම කෙනෙක්ම පත්ති යුත්තේ මන්ද? ඔබට අවසානයේදී ඒ විමුක්තිය දේශය හා සතුටේ දේශය වෙත යා හැක්කේ එවිට වන නිසයි. සාමයේ දේශයත් සතුටේ දේශයත් මෙම දුක් දේශයත් තියෙනවා. මුල මැද හා අග නව ලෝකයේ මැදියේ තිබෙන ලෝකය හා පැරණි ලෝකය කාලෙන් භාගයක් ගෙවුන පසු පැරණි ලෝකය තම ආරම්භ වනවා. මේ පැරණි ලෝකය දැන් නැවතත් අලුත් ලෝකයක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ නැවතත් අලුත් වන්නේ කෙසේද කියා මෙහි පැමිණ බලන්න. පැමිණ වටහා ගන්න, කොහොම නමුත් මිලියන ගණනකින් අතලොස්සක් පමණයි මීට අවධානය යොමු කර එය තේරුම් ගන්නේ. සිය දහස් ගණන් සඳහා දෙනා මෙහි පැමිණෙනවා. නමුත් ඔවුන්ගෙන් දෙකින් දෙතුන් දෙනෙක් පමණයි මතුවන්නේ. ඔවුන් තවා මැලවෙන අවස්ථා තිබෙනවා. ප්‍රදර්ශනයකින් දෙතුන් දෙනෙක් පමණක් පැමිණියා. උවත් එය උසස් වාසනාවක්. දිනෙන් දිනම මෙම ප්‍රදර්ශන සෑම තැනකම ව්‍යාප්ත වෙනවා. ඔබ මෙසේ දිනු වෙමින් ඉදිරියට යන්න කල සෑම දිනකම දස දහස් ගණන් දෙනා පවා පැමිණෙනු ඇත. විශාල ශාලා සහ විශාල පින්තූර ඇතිවෙයි. ඒ වගේම පින්තූර විස්තර කිරීම සඳහා අයත් බොහෝ දක්ෂ වනු ඇත. අවසානයේදී ඔබ බොහෝ ප්‍රශංසනීයත්වයට ලක්වනවා. ඔවුන් කියයි, අහෝ ප්‍රභු, ඔබ මේ පිරිසිදු ලෝකය පිරිසිදු බවට පත් කරන ක්‍රමය ඉතා අසාධ්‍යයි. ඔවුන්ගේ භක්ති පුරුදු ඉතාමත් ගැඹුරුයි. ඔවුන් බංකොලොත් බවට පත් වුවහොත් හෝ කෙනෙක් මිය ගියහොත් ඔවුන්ගේ ගුරු ඔවුන්ට කියයි, බලන්න, මෙසේ සිදු වූයේ ඔබ භක්ති කිරීම නැවතු නිසයි. මායා විසින් බාධක ඇති කරනු ලබනවා. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීම නැවැත්තිය නොයුතුයි. මායා බොහෝ ආකර්ශනීයයි. මිනිසු බොහෝ සෙයින් විලාසිතාවන්ට යට වෙලා ඔවුන් සිතනවා තමා ඉන්නේ දිව්‍ය ලෝකයේ කියා. මෙය මායාවක්. මායාගේ සැරසිලි රාවන් රාජ්‍යයේ ප්‍රාප්තයයි. විද්‍යාව නිසා මේ කාලයේ බොහෝ සෙයින් මායාගේ සැරසිලි තිබෙනවා. ගාන්ධිජී දිව්‍ය ලෝකයේ නිර්මාණය කළා කියා ඔවුන් සිතනවා. ඔබ දැන් දිව්‍ය ලෝකයේ දැනුම් ලබා තිබෙනවා. ඉතින් මේ අපාය බව ඔබ තේරුම් ගන්නවා. මේ රාජ්‍ය හරියට මිරිගුවක් වැනි
දුර්යෝගයන් උදාහරණය මෙම රාජ්‍යයෙන් අවසන් වීමටයි තිබෙන්නේ එය කල්ප චක්‍රය පිළිබඳ උදේකි ස්වර්ණ චක්‍රකදීම ලෝකයේ අලුත් වන අතර පසු නැවතත් අවසානයේදී පැරණ ලෝකයේ බවට පත්වනවා ත්‍රිමූර්ති ශිවත් ඉන්නවා බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදුවමින් තිබෙන අතර ශංකර් මාර්ගයෙන් විනාශය සිදුවිය යුතුයි පසුව රාජයෝගය ඉගෙන ගන්න අය ලෝකේ පාලනය කරනවා ඔවුන් දේව රාජ්‍ය ස්ථාපනය කර උපතක් උපතක් තාසා එය පෝෂණය කරනවා ඔබ තම බුද්ධිහෙයි මෙය ධාරණය කරගෙන ඉන්පසු සේවෙහි යෙදිය යුතුයි ඔබ ඒ නියම ගීතාවේ අනුගාමිකයන් ඔබ මේ දැනුමට සවන් දී අන් අයටත් ඒවා කියා දිය යුතුයි ඔබ කටුමල් බවට පත් වෙනස් වෙනවා කල්ප භාගයක් පුරා ඔබ දුකින් මිදෙනවා සෑම කෙනෙකුටම ඉදිරියට නිවාඩුවක් ලැබෙන්නේ ඔබ දුකින් හැඳින්මින් හා වැළඳීමෙන් කල්ප භාගයක් පුරා මිදී සිටිනවා අච්චා සුනිහිරි ආදරණීය බොහෝ කලයක් නැතිව සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව පියා බබ්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසන ප්‍රාර්ථනා කරයි ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර වේවා අද බාබගේ ධාරණේ සඳහා සාරාංශයේ එක ඔබගේ කර්ම බන්ධන වලින් නිදහස් වී සෑම දිනකම මෙම ආධ්‍යාත්මික දැනුම ඉගෙන ගන්න ඔබ ජීවත්වන සිටින තාකල් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න දෙක ඔබගේ සීමිත නැ හිතමිතුරන්දහා තම ශරීරයට ඇති බැඳින් ඉවතලා ඔබගේ සාමදේශය හා සතුටේ දේශය සිහිපත් කරන්න නරක ආශ්‍රයට කුදුරු වීමෙන් මිදෙන්න බාබගේ වරදානය ඔබ ස්වාධිපත්‍ය උරුමේ ලබා ඔබේ මනස බුද්ධිය සහ සංස්කාර මෙන්ම ඔබේ සියලුම භෞතික ඉන්ද්‍රියන්ද නියම නීති සංග්‍රහයට යටතේ ක්‍රියා කරත්වා බබ විස්තර කරන්නේ තමන්ගේම ස්වාමීන් වූ ජීවාත්මයන් තම යෝග බලයෙන් භෞතික ඉන්ද්‍රියන් සියලන්ම තමන්ගේ අන පරිදි ක්‍රියා කරවති භෞතික ඉන්ද්‍රියන් පමණක් නොවේ මනස බුද්ධිය සහ සංස්කාර පවා තම ස්වාමියාගේ නියෝගයට ක්‍රියා කරයි එනම් ඔවුන් සියලු නීති සංග්‍රහය අනුගමනය කරති ඔවුන්ගේ පරිණි සංස්කාරවලට ඔවුන් කිසිසේත් වහල් නොවේ එම සංස්කාර තම පාලනය යටතට දෙන ඒවා භාවිතයට ගන්නේ උසස් නීති සංග්‍රහය සමගිනි ඔවුන් අන් අය සමග ඇසුරු කරන්නේත් සබඳතා ඇති කරගන්නේ තම උසස් සංස්කාරවලිනි තමාගේම ස්වාමියා වූ ජීවාත්මය කිසිසේත් සිහිනෙන් පවා පරාජිත නොවෙති පාඨය නිහතමාන භවයේ විශේෂතාවය උකහාගත් කල ඔබට නොකොඩවා ජය අත්වනවා ඇත ඕම් ශාන්ති.